මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමා මමින් සිල්ලා එමෙතුමන්ට එතුමාගේ සංකල්පයක් අනුව මහින්ද චින්තන ඉදිරි දැක්ම මේ රටේ ක්‍රියාත්මක කරමින් මේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න එකම වහරක් යටදී ආයතන දැන් 28ක් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඒ සියලුම ඒ ආයතන ප්‍රධානීන් මේ සඳහා සම්බන්ධ වෙමින් මේ ස්ථානයේදීම අපේ අතිරේක ලේකම්තුමාගේ 80%ක්වත් මේ ස්ථානයේදීම විසඳුම් දෙන්න තමයි මේ ජංගම සේවාව ජනසෙතට ජනහවුල මේ ජංගම සේවාව ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපේ දිස්ත්‍රික්කයේ නායකතුමා ධර්මමෛත්‍රී පාර ශික්ෂණ එමතුමා ඒ වගේම මේ දිස්ත්‍රික්කයේ ජනතාවත් අපි එතුමාට ඇතුලේ අමාත්‍යාංශයටම අපේ ගෞරවය උද කරනවා. මේ කාර්යය ඒ දාන දක්වන දායකත්වයේ අනුග්‍රහය වගේ මේ මේක සියලු ආයතන ඒකරාශී කරගෙන ක්‍රියාත්මක වීම ගැන අපි දන්නවා. මහින්ද චින්තන ඉදිරි දැක්මත් එක්ක මේ රට විදහාස් කර ගන්න පුළුවන් වුණා. මහින්ද චින්තනයත් එක්ක ඒ කාර්යය කෙරුණා. මේ ඉදිරි දැක්මත් එක්ක දුප්පත්කම සම්පූර්ණ තුරන් කරලා ඒ දුෂ්කරතාවයන් නැති කරලා ඉතාම සතුටින් මේ රටේ ජීවත් වෙන ජනතාවක් දකින්න තමයි අධිකරණ ජනාධිපතිතුමා කටයුතු කරන්නේ. ඒ කටයුතු කරන අවස්ථාවේ මහින්ද රාජපක්ෂ රජය තුළ මේ කාර්යය අද ගමට ගිහිල්ලා ඒ ගමේ දුෂ්කරතාවේ නැති කරන්න ගම්වල තියෙන ප්‍රශ්න ඉවර කරන්න ඕන. ඒ අයගේ එක්ක ඉතාම සමීපව කටයුතු කිරීම තමයි මේ කාර්යභාරය. අධිකරණ ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මේ සඳහා සුදුසුම ඇමතිවරයා පත් කළා. ගෙයින් ගෙට ගිහිල්ලා මේ ගම්වල ඇවිදලා මේ සියලු ජනතාවත් එක්ක ඒකරාශ වෙමින් අතිගරු ජනාධිපතිතුමාට දැවැත් පහියක් දෙන්න කටයුතු කරපු ඇමතිවරයෙක්. අමාත්‍යාංශයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද අහිංසක දුප්පත් මිනිස්සුන්ට මේ වගේ දෙයක් ගොඩක් වටිනවා. මේ කියන්නේ ගොඩක් වියදම් යන දේවල් හුඟක් බොහොම නිකං කරගන්න පුළුවන්. ඇත්තටම මේක ගොඩක් වටිනවා. මේ ඒ ඇමතුමාට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන. හැම දෙයක්ම හොඳයි, සාර්ථකයි.
සාමාන්‍ය දවස් ගානක් කරන වැඩ පැය පහකින් හයකින් කරනවා. මේ පැත්ත හරිම දුෂ්කර ප්‍රදේශය පුලස්තිගම කියන්නේ මේ ලංකාපුර කොට්ටාසේ. ඉතින් මේ ලංකාපුර කොට්ටාසේට මෙච්චර දුෂ්කරතාවයේ මැද්දේ මිනිස්සු දුර කතර ගෙවාගෙන රස්තියාදු වෙලා මේ වැඩේ කරගන්න යනවා. ඉතින් මේ ගොඩක් සාර්ථකයි මේ මහජන සම්බන්ධතා කටයුතු අමාත්‍යාංශයේ මගේ මේ කරගෙන යන කාර්යය. ඉතින් ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහන් කරන එක ගැන.